මේක විශේෂයෙන් ෆිංග ෆුඩ් නයිට් එකකට එහෙම නැත්නම් හවස තේ මේසෙකට එහෙම කවුරුත් ආස වේ වෙනස් කෑමක්. මං අද අලුත් කෑමක් හදන්න යන්නේ. අපි කවුරුත් හදන්න දන්න ආප මිශ්‍රණයෙන් පුංචි පුංචි ආප ටිකක් හදන්න තමයි යන්නේ. මම මුලින්ම මේ පෑන් එක පෙන්වන්නම්. මේකේ තමයි අපි හදන්නේ. මේක අර ඉන්දියාවේ පනියාරම් කියලා හදන්නේ අන්නේ හදන පෑන් එක තමයි මේක. මේක පිටිපස්සේ තියෙන්නේ මෙහෙම. මම ඉස්සරම තකොයකි හැදුවෙත් මේ පෑන් එකේ තමයි. මේක මම අරගෙන ගොඩාක් කල් පෑන් එකෙම ඔගලන් දැක්කනේ ගොඩාක් කල් කියලා. හැබැයි මේක සාමාන්‍යයෙන් ওই කඩවල් තියෙනවනේ ප්ලාස්ටික් බඩෝ, ස්ටේන්ලස් ස්ටීල් බඩෝ, කොස්සු, ඉදල් වගේ විකුණන්න අර ලොකු කඩවල්. අන්න ඒ වගේ කඩේක බලන්න මම එහෙම තමයි ගත්තේ. මේ මන්නම් අරන් ගොඩාක් කල් මේක. එච්චර ගාණක් වෙන්නෙත් නෑ. දැන් නම් චුට්ටක් ගණන් ඇති ඉස්සරට වැඩිය. අපි එහෙනම් බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක විශේෂයෙන් ෆිංග ෆුඩ් නයිට් එකකට එහෙම නැත්නම් හවස තේ මේසෙකට එහෙම කවුරුත් ආස වේ වෙනස් කෑමක්. මේ විදියට ඔයාලා හදන්න කැමති ප්‍රමාණය බැටර් එකක් ගන්න ඕනේ. මේකට අප සෝඩා දාලා ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ සේවරි පැත්තට ගන්න ඕනේ. මම මෙතන කට සම්බෝල චීස් බිත්තරයක් හොඳට බීට් කරගෙන තියෙන කහමැදි සුදු මැද එකතු වෙන විදියට. ඒකට අපි ලුණු ගම්මිරිස් ඕනේ. ඊට පස්සේ පෑන් එකට ගන්න තෙල් ටික. මෙතන තියෙන්නේ ස්වීට් පැත්තේ පැණි රසට මොනවාද හදන්නේ. අපිට ඩෙසර්ට් එකකට වගේ ගන්නවා නම් මේ වගේ පැණි පොල් ටිකක් හදලා තියෙනවා. චොක්ලට් චිප්ස් තියෙනවා. ඊට පස්සේ හකුරු තියෙනවා. මේ හකුරු චොක්ලට් චිප්ස් එක මේ මෙතන තියෙන රට කජු දාන්නත් පුළුවන්. ඉතින් ඒ සේවරි පැත්තට මේ ටික, ස්වීට් පැත්තට මේ ටික. මේ පෑන් එක නාන් ස්ටික්. මේ උගලන් යට පැත්ත පෙන්නුවම ටිකක් හරි මේක රස්නේ ගොඩක් රැඳිලා තියෙන. මෙතන හෙවි නිකන් ඝනකම වැඩි පතුලක් තමයි මෙතන තියෙන්නේ. මම එක එක දේවල් මේකෙන් හදනවා. ඉස්සර තකොයකි හැදුවෙත් ජපන් තකොයකි හැදුවෙත් මේ පෑන් එකෙන් තමයි. බැටර් එකත් බලා ගන්න හොඳට තියෙනවද කියලා. මෙන්න මේ වගේ හැන්දක් ඕනේ. මේක මෙන්න මෙහෙම කරන්න. මේකට හරියන විදි පොඩි අයිස්ක්‍රීම් ස්කූප් එකක් හරි ඕන කෙනෙක් ළඟ තියෙනවා නම් අයිස්ක්‍රීම් ස්කූප් එක ඒ වගේ එකක් ලෑස්ති කරගන්න. අපි දැන් මුලින්ම ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැහැ. සාමාන්‍ය තරමට අර අපතාච්චියක් රත් කරගන්නා වගේ මේක රත් කරගමු අපි. මේ වගේ බාගෙට වගේ අපි දාගන්න ඕන. ගොඩක් නෙවේ. දාගෙන මෙන්න මෙහෙම මේක අපි මෙහෙම කරාම එතකොට ඒක උඩට ඇවිල්ලා අර වාටිය වගේ හැදෙනවා. ඔස්සේ අපි මේක දැක්කනේද ආප්ප වාටිය වගේ හැදුනා. දැන් ගින්දර හොඳටම අඩු කරගන්න ඕනේ. දැන් මෙහෙම හදනකොට අපිට මේව එක එක විදියට හදන්න පුළුවන්. චොක්ලට් චිප්ස් දාලා, එහෙම නැත්නම් කට්ට සම්බෝල දාලා, ඊළඟට ඕනනම් හකුරු දාන්නත් පුළුවන්. මේ වගේ පැණිපොල් දාන්න පුළුවන්. පැණිපොල් දාලා තමයි ගොඩක් අපි කන්නේ. හරි රසයි පැණිපොල් දැම්මම. චීස් ටිකක් දාන්න පුළුවන්. අපි මේකෙන් වහලා තියමු. ඒතර ඔකලන්ට පේනවත් නේ. මේ බලන්න අපි චීස් එක නම් මෙල්ට් වෙලා රෙඩි වගේ. මේ තියෙන චීස් දාපු එක. මේ තියෙන කට සම්බෝල දාපු එක. මේ බානේ යට පැත්තේ එන හැටි. මේ කට සම්බෝල. මේකේ බිත්තර. මේකේ හකුරු. මම ලිප ඔෆ් කරානේ. මේකේ චොක්ලට් චිප්ස්.
මේකත් බිත්තර. මං ආසම මේකට මේක තමයි ගොඩා රස පැණි පොල් දාලා. මං ලිප ඕන් කරලා නෑ, ලිප ඔෆ් කරලාමයි තියෙන්නේ. මේක රත් වෙලා තියෙන, මං කිව්වේ අර පතුල හරි ඝනකමයි කියලා. ඉතින් ගොඩක් වෙලාට රස්නේ තියෙනවා. මේ වගේ දාලා මේ බිත්තර වලට ඕනනම් අපිට දාන්න පුළුවන් අඹ මිරිස් බිත්තර අපවලට. ඔම්ලට් එකක් වගේ අර මම ආප හැදුවනේ, එහෙම හදන්නත් පුළුවන්. මේ යට මේක ගන්නකොට පරිස්සමෙන් හකුරු දිය වෙලා තියෙන, ඒක නිවෙනකොට තමයි හයි වෙන්නේ. නිකම් පැණි කජු වගේ. පීනට්ස්ේ හකුරු දෙකම දාලා තියෙනවා. අපි තව ටිකක් ඕනනම් දාන්න රහවේ. මතන පණියාරම් පෑන් එක තියෙන අයට නම් අදම හදන්න පුළුවන්. නැත්තම් ඔය යන වෙලාවට බලන්නකො. එච්චර ගාණක් නෑ. ගොඩක් තැන්වල මම දැකලා තියෙන මේ ඔය සමහරක් සුපර් මාකට් වල වුණත් මම දැකලා තියෙන මේ තියෙන. ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේකේ ලොකු ඒවත් තියෙනවා. සානේ මෙතන හතක් නේ, හතක් තියෙන්නේ මෙතන. මේ බලන්නක මම මේ චීස් දාපේවට අඹ මිරිස් දැම්මා. මේකට දැන් මේ පැණිපොල්, මේ බිත්තරයකට මේ ඔම්ලට් එක වගේ ලූණු මිරිස් තක්කාලි ඒව දාන්නත් පුළුවන්. ඒ වගේ තමන්ට ඕගලන්ට මීටත් වැඩිය ක්‍රියේටිව් විදියට මේවා හදාගන්න පුළුවන්. අර ලොකු අප්ප හදනා වගේ ගලවන්න නම් අමාරු නෑ. නොන් ස්ටික් පෑන් එක නිසා ටක් ගාලා එනවා එක. මේ වගේ අපිට හදන්න පුළුවන් ඔම්ලට් වගේ අප්ප චීස් එක. මේ මං දැම්මේ ඕගලන්ට මුච්චරැල්ලා දානත් පුළුවන්. මම දැම්මේ චෙඩා චීස් ක්‍රාෆ්ට් එකේ. මේවා තමයි අපි හදාගත්තු මිනි හොපර්ස් ටික. මෙතන තියෙන චීසුයි අමු මිරිස් කට සම්බෝල, මේක ප්ලේන් බිත්තර. මෙතන තියෙන හකුරුයි කජුයි. මේක ඔම්ලට් එකට වගේ ලූණු තක්කාලි එහෙම දාලා තියෙන. මේක චොක්ලට් චිප්ස්. මේක තමයි රස. මේක පැණි පොල් පුරවලා තියෙන මේ ආපේ. මේක බිත්තර, මේකත් චොක්ලට් චිප්ස් ඇන්ඩ් පීනට්ස්. මේ ඔක්කොමත් ඒ විදිහට තමයි. මේ බිත්තර පැණිපොල්, මේක චීස් විතරයි, මේක චීසුයි අමු මිරිසුයි, මේකේ හකුරු විතරයි, මේකේ පැණිපොල්. දැන් ඕගලන් දැක්කනේ ගොඩාක් විදිවලට මේ මිනි හොපර්ස් හදන හැටි. මට අද මේ තව වීඩියෝ එකක් කරන අතරමඟ තවත් අයිඩියාස් ටිකක් ආවා. මං හිතනවා ඒවත් ඕගලන්ට පෙන්වන්න ඕනි කියලා. ඒවල දැක්කනේ මේක කොහොමද හදන්නේ කියලා. පොඩ්ඩක් මම මේ අයිඩියාස් ටික විතරක් පෙන්වන්නම් ටක් ගාලා. චුට්ටක් මෙහෙම කරාම අර වාටිය වගේ තියෙනවා. අපි මේක නිකන් ආප්ප වගේ හදමු. මුකුත් මික්ස් එකක් දාන්න නැතුව. ප්ලේන් ඒව නම් මං කලිනුත් පෙන්නුවා නේද? අර මං ආසේ කට සම්බුල දාලා කරපු එකත් හරි රහයි. ඒක කට සම්බුල එක මේ බලන්නකො. අපි හදාගත්ත චූටි ආප්ප මේ ප්ලේන් ආප්ප හරිම සොෆ්ට්රට තියෙනවා. මේක ඉතින් අපිට ඕන ග්‍රේවි එකක් එක්ක කන්නත් පුළුවන්. මේ අපේ ෆිලිංස් ටික දාගමු. පිටර දානවා නම් එහෙමයි. අපිට චීස් ඇන් ප්‍රෝන් දාන්න පුළුවන්. චීස් ඇන් ටොමැටෝ, චීස් ඇන් එග් කියලාත් අපිට කරන්න පුළුවන්. එග් ඇන් ප්‍රෝන්, චූටි ප්‍රෝන්ස් දෙකක් දාන්න. මම එක එක අයිඩියාස් ඔක්ලන්ට දෙන්නේ. විසිටර්ස්ලා එන වෙලාවට ඔක්ලන්ගේ ගෙදර තියෙන්නේ මොනවද ඒ දේවල් පාවිච්චි කරලා මේ වගේ සේවරි ඒවා හදාගන්න පුළුවන්.
ඔගලට විසිටර්ස් ලේනාන මේක හදන්නකු චීසන් ග්‍රීන් චිලි හරි රසයි. අර කලින් අයිඩියස් වලට මේ ටිකත් එකතු කරගන්න. ප්‍රාන්ස් දාලා තක්කාලි දාලා. දැන් හිතන්නකො මේ වගේ එකක් ටී පාටි එකට හරි එහෙම නැත්නම් රාත්‍රී ආහාරයකට එන වෙලාවට ඇපිටයිස් එකක් හැටියට හරි එහෙම නැත්නම් ඩෙසර්ට් එකක් හැටියට හරි දුන්නොත් කවුරුත් ආස වෙන්නේ. අලුත් අයිඩියා එකක්නේ. ඉතින් මං හිතන්නේ ඕගලන් ෂොපින් යන වෙලාවක හොයන්න මේ පණිආරම් පෑන් එක ගන්න පුළුවන්ද කියලා. මගේ ගෙදර නම් ඕනේ වෙලාවක හදන්න පුළුවන් විසිට කෙනෙක් ආවොත්, මොකද හැමතිස්සෙම ආප බැටරියක හදලා මං ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන ඉන්නවා. මං හිතනවා මං වගේම කෑම හදන්න ආසාය මේ වගේ විශේෂ දේවල් හදන්න කැමති නිසා ඕගලන් ඔක්කොමලා හදලා බලයි කියලා. එහෙනම් මේ වගේම අලුත් කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.